ආයුබෝවන් වාසනාවන්ත කාලයක් ඔබ සැමට උදා වේවා. හැම දිනාටම යහපතක් වේවා, ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සතිය ලග්න බල. හැමදාමත් සතිය ලග්න බලාපොරොත්තු අපි සාකච්ඡා කරනවා. අද දවසේ අපිට සතිය ලග්න බලාපොරොත්තු සාකච්ඡා කරන්න වෙන්නේ කාර්යාලයේ සිට මොකද වෙල්ලෑට යන්න බැරි වුණා ඒ නිසා අද අපි කාර්යාලයේ සිට සතිය ලග්න බලාපොරොත්තු සාකච්ඡා කරමු. අද අපි සාකච්ඡා කරන්නේ 2022 නොවැම්බර් මාසේ 25 වෙනිදා සිට දෙසැම්බර් මාසේ 2 වෙනිදා දක්වා සතිය ලග්න බලාපොරොත්තු. දැන් ඉදිරියට මේ වර්ෂයත් අවසාගෙන අවසන් වේගෙන යනවා. ඉතින් අපි හැරිලා බලුවාම අපේ ජීවිතවල අපි ගෙවිලා තියෙන දේවල් දිහා බැලුවොත් අපි බලන්න ඕන අපි මොන මොන දේවල් කරාද කියලා. අපි පසු විපරමක් කරලා බැලුවොත් අපි හොඳ වගේම නරකත් වෙලා ඇති. අපි අතින් නරක වගේම හොඳත් අපි අතින් වෙලා ඇති. ඉතින් ඒ නිසා අපි දෙක සංකලනය කරගෙන අලුත් ජීවිතයක් ගත කරන්න ලබන වර්ෂයේ අපි අදිෂ්ඨාන කරගන්න ඕන කියලා හිතා ගන්න. ඉතින් ඊට පස්සේ ඔබට සුබදායක තත්ත්වයක් උදා වේවි. අපි බලමු සතියේ ලග්න පලාපල ඒ ලග්න වලට බලපාන්නේ කෙසේද කියලා. දැන් ඔබට පලාපල විස්තරයක් බලා ගන්න අවශ්‍ය නම් මගේ දුරකථන අංකයේ තියෙන ඒවට කතා කරන්න. ඔබට නිවාස දෝෂ, ස්ථාන දෝෂ සහ වාස්තු විද්‍යාදී ඒවා බලා ගන්න අවශ්‍ය නම් නිවාස දෝෂ ඉඩම් වල ආරක්ෂාවල් කරගන්න අවශ්‍ය නම් මාට දැනන්න මගේ දුරකථන අංකයේ තියෙනවා කතා කරන්න. මේෂ ලග්නය. මේෂ ලග්නේ මේෂ ලග්නේට මේ සතිය ඔබට සුබයි. වැඩ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. විදේශගත වීමට බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒවා සාර්ථක වීමකුත් ඇති කරනවා. ඒ වගේම ඉඳ හිට හමුසැමියන් අතර ප්‍රශ්න මතභේද ඇති වුවත් ඒවා සාමකාමීව විසඳා ගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් මව්පියන්ගේ සුව දුක් සොයා බලා ඔවුන්ට උදව් උපකාර කිරීමටත් මේ සතිය යොදා ගන්නවා. ඒ වගේම මේ සතියේ ඔබට ගමන් බිමන් අධික වෙන්න පුළුවන්. විශේෂයෙන් හදිසි අනතුරු වලටත් භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් විමසිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම වැඩ කටයුතු නම් තනිකරම ප්‍රමාද වීම ඇති වෙනවා. කලකිරීම ඇති වෙන්නත් පුළුවන්. ජය අංකය 2 7 8 ජය වර්ණය රතු සහ කහ සුභ දිනිය අඟහරු ආදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් උගුරේ අමාරු උගුරේ සිංගෙඩි ඌරේ විෂ සහිත සංගිලි ඇතිවීම අර්ශස් රෝගාදිය පෙන්නුම් කර ඍෂභ ලග්නය. ඍෂභ ලග්නේ ඍෂභ ලග්නේ මේ ඔබට මේ කාලේ ඔබටද වරදක් නැහැ. අවිවාහක නම් ඔබට මංගල යෝජනා ඉදිරිපත් වීමත් ඒවා සාර්ථක වීමකුත් ඇති කරනවා. ඒ වගේම අමුසැමියන් අතර පැති ආරවුල දුරදිග යාම නිසා සිත් කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කළ යුතු මේ සතිය ඔබට හදිසි රෝගාබාධ හදිසි රෝහල්ගත වීම වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ආදායම් මාර්ගේන අවහිරතාවයක් නැහැ, අවහිරතාවයක් නැතුව යන්න පුළුවන්. විදේශ ගමන් බිම යාමට සහ විදේශ සිට මෙහි එන්න හිතන අයට මේ කාලයේ සුබයි. කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම මේ කාලයේදී යම් යම් සතුරු කරදර සහ යටිකූට්ටු වැඩ නිසා ඔබේ සිත ආකූල ව්‍යාකූල වෙන්න පුළුවන් නිසා ඒවත් සැලකිලිමත්ව මේ සතිය ගත කරන්න. හදිසි තීරණ ගැනීමේ වැලකී සිටීම යහපතට හේතු වෙනවා. ජය අංකය 1 6 7 ජය වර්ණය රතු සහ නිල් සුභ දිනිය බදාදා සහ සිනසුරාදා රෝග පීඩා වශයෙන් ඇස් රෝග මානසික පීඩාකාරී භව ඒ වගේම මුත්‍රා රෝග
ඊගැන්නේ ලේවල සීනි ප්‍රමාණය ඉහළ යාම ආදිය පෙන්නුම් කරනවා. මිතුන ලග්නය මිතුන ලග්නයේ මේ ඔබට මේ කාලය ඔබේ වැඩ කටයුතු වලට නම් කරදරයක් නැහැ. ඉක්මනින්ම වැඩ කටයුතු කරගන්න ශක්තිය බලය ලැබෙනවා. ආදායම් මාර්ගයේද හොඳයි. ආර්ථික වේ වශයෙන් පැවති දුෂ්කරතා මගහරවා ගැනීමටද හැකියාව ලැබෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම මේ කාලය තුල ගමන් බිම යාමේදී ප්‍රවේශම් වීම හොඳයි. අදිසි අනතුරු වලට භාජනය වීමකුත් තියෙන නිසා. ඒ වගේම මංගල යෝජනා ඉදිරිපත් අවිවාහකයාට මංගල යෝජනා ඉදිරිපත් වීමත් ඒවා සාර්ථක වීමකුත් ඇති වෙනවා. ඒ වගේම අඹුසැමියන් අතර පැවති මතභේද ක්‍රමක්‍රමයෙන් ඒවා නිරවුල් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම සතුරු කරදරයක් තිබුණේ නම් ඒවද වෙල්ල වීමක් ඇති කරලා දෙනවා. ඒ නිසා මේ සතිය ඔබට සුභ සතියක් බවයි පෙන්වුම් කරන්නේ. ජය අංකය 5 6 8 ජය වර්ණය කොළ සහ නිල් සුභ දිනය. බදාදා සහ සිගුරාදා රෝග පීඩා වශයෙන් ඇස් රෝග ඇස්වල සමහර විට සැත්කම් ඇතිවීම ඒ වගේම උදරගත රෝග මුත්‍රා රෝග ආදිය පෙන්වුම් කරනවා. කටක ලග්නය කටක ලග්නයේ මේ ඔබට මේ කාලය වැඩ කටයුතු වල නම් අවහිරයක් නැතුව කරගෙන යන්න මේ සතිය පුළුවන්. ඒ වගේම රැකී රක්ෂා කටයුතු වල යම් බාධා ඇති වෙනවා. ඒ වගේම අඹුසැමියන් අතර පැවති තවමත් දෙදෙනා අතර තියෙන සමගි සමාදානයට බාධා ඇති වෙනවා. ඉදිරියට දෙදෙනා අතර රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. වන්දනා ගමන් බිම යාමට එහෙම නැත්නම් දුර ගමන් යාමට මේ සතිය ඔබ උපයෝගී කරගත පුළුවන්. ඒ නිසා ඒවායින් කරදරයක් ඇතිවන්නේ නැහැ. ඒ ධර්මකුගේ යම් කටයුත්තක් වෙනින් වැයපස ඉහළ යාමකුත් ඇති වෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන්ට මේ සතිය ඉතාමත්ම හොඳයි. කටයුතු සාර්ථකයි. ඒත් වැඩ කටයුතු කඩාකප්පල් වීමකුත් මේ කාලය තුළ ඇති වෙනවා. ඒ නිසා වැඩිහිටි වන්දනාව වැඩිහිටියන්ට ගරුසරු කිරීම ආදී මේ කාලය තුළ ඇති වෙනවා. ජය අංකය 5 6 8 ජය වර්ණය සුදු සහ රතු සුභ දිනිය. සඳුදා සහ ඉරිදා රෝග පීඩා වශයෙන් අර්ධ රෝග වලට ඉඩකඩ වැඩි. ඒ වගේම වාතය පිත සෙම තුන්දොස් කෝප වීම ඒ වගේම අතපය තුවාල වීම ආදියද සිදුවිය හැකි. සිංහ ලග්නය සිංහ ලග්නය හිමි ඔබට මේ කාලයේ ඔබේ වැඩ කටයුතු කාර්යක්ෂම කරගන්න හැකියාව ලැබෙනවා. මන්දයත් කලකම්මැලි නැතුව වැඩ කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේමයි අධ්‍යාපනය ලබන දූ දරුවන්ටද මේ කාලේ ඉතාමත්ම හොඳයි. ස්ථානයේ පැවති කරදරයක් නිදහස් වෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේමයි දරුවෙකුගේ යම් ප්‍රගතියක් දැක සතුටු වීමට හැකියාවකුත් ලැබෙනවා. මව්පිය උපස්ථානයේ මේ කාලේ යොදා ගැනීමකුත් තියෙන නිසා මේ කාලේ ඔබට සුභ සතියක් බවයි පෙන්වුම් කරන්නේ. මේ සතිය ඔබට අවහිරයකින් තොරව මේ සතිය ගෙවා ගන්න හැකියාව ලැබෙනවා. ජය අංකය 4 5 9 ජය වර්ණය රතු සහ තැඹිලි සුභ දිනිය. ඉරිදා සහ සඳුදා රෝග පීඩා වශයෙන් හෘද රෝග ඒ වගේම පෙනාලු වල සෙම බැඳීම ඒ වගේම අර්ශස් රෝග ආදිය පෙන්වුම් කරයි. කන්‍යා ලග්නයේ මේ ඔබට මේ කාලය ඔබේ වැඩ කටයුතු නම් අවහිරයක් නැහැ. ඒ වගේම චිත්ත පීඩාවක් තිබුණේ නම් ඒවා සමතේකටපත් විය හැකි කාලයක්.
සිතේ සතුටට ගෙන දෙන කරුණු කාරණා සිද්ධ වෙන්න පුළුවන්. අධ්‍යාපනයේ ලැබෙන දරුවන්ටද මේ කාලේ ඉතාමත්ම යහපත්. ඒ වගේම මොලේ බුද්ධිය යොදවලා කරන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකි. ඒ වගේම පියාට තරමක් අපලයි. ඒ වගේම අවිවාහකයාට මංගල යෝජනා ඉදිරිපත් වීමත් ඒවා සාර්ථක වීමකුත් එසේ නැත්නම් ප්‍රේම සම්බන්ධතා ආදියට ඒවා වැඩි දියුණු වීමක් මේ කාලය තුල ඇති වෙනවා. මේ සතිය ඔබට සුභ සතියක් බවයි පෙන්වන්න කරන්නේ. ජය අංකය 468 ජය වර්ණය කොළසානි සුභ දිනිය බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් පපුවේ සෙම ඇතිවීම හතිය ඒ වගේම මුත්‍රා රෝග ආදිය පෙන්වන්න තුලා ලග්නය තුලා ලග්නය තුලා ලග්න හිමි ඔබට මේ කාලය පපුවේ වේදනා කැක්කුම් ඇති වෙලා සිත ආකූල ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ස්ථාන කරදර ගේදොර වල යම් යම් අඩුපාඩු ආදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි වැඩ කටයුතු මේ සතියේ ආරම්භයක් වශයෙන් යම් නව ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ කාලේ පෙළඹෙන්න පුළුවන්. ඒවා සාර්ථක වීමක් ඇති වෙනවා. ඒ වගේම දුර ගමන් බිමන් යොදා ගැනීමත් විශේෂයෙන් විදේශ ගමන් වලට යන්න ඔබ බලාපොරොත්තු වෙන ඒවා සාර්ථක වීමකුත් ඒ වගේම අවිවාහකයාට මංගල යෝජනා ඉදිරිපත් වීම ඒවා සාර්ථක වීමකුත් පෙන්වුම් කරනවා. ඒ වගේම අඹ සැමියන් අතර පැවති තරමක් මතභේදකාරී තත්ත්වයේ තවදුරටත් පවතිනවා. ඒ නිසා ඊයොසීමෙන් සහ සංසුන්ව කටයුතු කළ යුතු මේ සතිය ඔබට සුභ සතියක් බවයි පෙන්වුම් කරන්නේ. ජය අංකය 2 3 8 ජය වර්ණය රතු සහ කහ සුභ දිනිය බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් උගුරේ අමාරු ඇතිවීම සෙම ඔළුවේ හිසේ සෙම වැදීම ඒ කියන්නේ පීනස් රෝග ඒ වගේම පපුව වියලීම ඒ වගේම අර්ශස් රෝග සහ ලේපිත වීම ආදිය පෙන්වුම් කරන වෘශ්චික ලග්නය උච්චික ලග්නේ උච්චික ලග්න හිමි ඔබට මේ කාලය ඔබේ යම් ස්ථානයේ එහෙම නැත්නම් රැකියා කරන ස්ථානයේ යම් අඩුපාඩු ඇතිවුවත් ඒවාට මූණ දීමට ඒවා හදා අඩුපාඩු මකාගෙන වැඩ කටයුතු කරන්න ඔබට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ස්ථානය පාලනය කරගන්න කෙනෙක් නම් ඔබට මේ සතිය සුබයි. වැඩ කටයුතු සාර්ථකයි. ඒ වගේම ස්ත්‍රී පක්ෂයේ ඇසුර නිතර ලැබෙන නිසා ඔබට මේ සතියේ අනියම් ඇසුරුකට යන්න හිත පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. පාපයට හිත යොදවීමක් නිසා නින්දා අපහස වලට යන්න ඉඩ තියෙන නිසා ඒවා ගැන කල්පනාවෙන් වැඩ කරන්න. ඒ වගේම ධනේ ලැබීමකුත් මේ කාලය තුල ඇති වෙනවා. ඒ වගේම අවිවාහකයාට මංගල යෝජනා ඇතිවීමත් මේ කාලය තුල ඇති වෙනවා. ඒවා සාර්ථක වීමකුත් තියෙනවා. ඒ වගේම කාමය ඒ වගේම ලිංගික ආසාවල් පසුපස යන්න හිත යොමු වෙන මේ සතිය බොහොම ප්‍රවේශමෙන් ගත කළ යුතුයි. ජය අංකය 157 ජය වර්ණය රතු සහ තැඹිලි සුභ දිනිය අඟහරු ආදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් හිසේ එම් රුධිර පීඩනය ඒ වගේම උගුරේ සෙම බැඳීම ඒ වගේම මුත්‍රා රෝග අර්ශස් රෝග ආදිය පෙන්වුම් කරනවා. ධනු ලග්නය ධනු ලග්න හිමි ඔබට මේ කාලය විදේශ ගමන් බිමන් වල යෙදීමත් විදේශ සිට වෙනත් වෙනත් රටවලට යාමකුත් මේ කාලය තුල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සිත එහෙමේ දුවන ගතියක් නිතර නිතර ඇතිවීමත් එක අරමුණකට හිත යොදවා ගැනීමට නොහැකි වීම නිසා යම් යම් ප්‍රශ්නවලදී
ninda apahasa walta guduru wimata idda thiyena ewageema danahani tamange weda karayutu asarthaka kara ganeemata idagada salasa ganeemukut me kaale thula thiyena ewageema sthana karadareyak athi una nan eka samakaligawa visinda ganeemata dahakiyawa labena ewageema daruwange oba vivahaka nan daruwange yam prashna ounge weda katiyutu badawal athiwimat akikaru gati athiwimat daruwange nisa oba pidawata patthiyai ewageema avivahakayata saarthaka mangala yojana idiripat wimat ewa kriyaatmaka kirimakut me satiya thula siddha wenawa Enisa adhyapane labana daruwanta me kaale hondai jayankaya 1 6 8 jayavarnaya kaha saha tamili suba diniya brahaspatinda saha sanduda roga pidawasen ugura viyalima ewageema asroga emenaththam aswala suda bendima ewageema papuye vedana kakkum etivima adiya pennu kara මකර ලග්නය මකර ලග්නය මකර ලග්න හිමි ඔබට මේ කාලය ආදායම් මාර්ගවල යම් දියුණුවක් ඇති කරලා දෙනවා ඒ වගේම පාලන තන්ත්‍රයේ සුදුසු ආරක්ෂාවල් ඔබට ලැබෙන්න පුළුවන් ඒත් ඒව කල්යාමක් ඇති වෙන්නත් පුළුවන් වැයපස ඉහළ යාම ආදායම් මාර්ගවල යම් අවහිරතා ඇතිවක් ආදායම් මාර්ග ලැබුණත් ඒවට යම් යම් ප්‍රමාද වීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වැයපස ඉහළ යාමකුත් තියෙනවා. හදිසි අනතුරු, හදිසි විපත් කරදර, ඒ වගේම අනතුරු ආදිය පෙන්නුම් කරන නිසා ඔබ නීතියේ රැහැනට කොටු වෙන්නත් සමහරලාට ඉන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම දරුවෙකුගේ යම් කටයුත්තකට සහභාගී වීමත් වෙන්න පුළුවන් ඒ නිසා මේ සතිය ඔබට කාර්ය බහුල සහ වෙහෙසකාරී බව කුයි පෙන්වන්න කරන්නේ ජය අංකය 138 ජය වර්ණය කොළ සහ නිල් සුභ දිනිය බදාදා සහ සිරසුරාදා රෝග පීඩා වශයෙන් ඇස් රෝග අධිසිය අනතුරු වලට භාජනය වීම ඒ වගේම පපුවේ අමාරු ආදිය ඇතිවිය හැකි කුම්භ ලග්නය කුම්භ ලග්නය කුම්භ ලග්නයේ මෙවට මේ කාලයේ මේ වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යන්නත් හැකියාව ලැබෙනවා ඒ වගේම ධනයක් තැන්පත් ධනය තව තවත් වර්ධනය කරගන්න හැකියාවකුත් ලැබෙනවා ඒ වගේ ආදායම් මාර්ගයේද හොඳයි ආර්ථිකය ශක්තිමත් කරගන්න හැකියාව ලැබෙනවා ඒ වගේම කරන කටයුතු සාර්ථක වෙන මේ සතිය ඔබට රැකී ආරක්ෂාවල යම් ප්‍රගතියක් ඇති වෙනවා වගේම වෙලෙලඳාම් ව්‍යාපාර කටයුතු රෙදි සිටින්නට මේ සතිය හොඳයි ඒ වගේම පපුවේ අමාරුවක් හදිසි ඇති වෙන්නත් පුළුවන් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් කටයුතු කරන්න ඒ වගේම මෑඩියන්ගේ සුවදුක් සොයා බලායට උදව් කිරීමත් ඇව රැක බලා ගැනීමට ඉදිරිපත් විය හැකියි එනිසා මේ සතිය ඔබට සුභ සතියක් බවයි පෙන්වුම් කරන්නේ. ජය අංකය 247 ජය වර්ණය කොළ සහ නිල් සුභ දිනිය. බදාදා සහ සිරසුරාදා රෝග පීඩා වශයෙන් ඇස් රෝග ඒ වගේම පපුවේ වේදනා කැක්කුම් ඇතිවීම ඒ වගේම මුහුණට තුවාල විදවීම දත් රෝග ආදී ඇතිවිය හැකි. මීන ලග්නය මීන ලග්නය මීන ලග්නයේ මේ ඔබට මේ කාලය සුබයි ඔබේ වැඩ කටයුතු සාර්ථකයි කරන කටයුතු වල ප්‍රතිඵල ඇති කරලා දෙන මේ සතිය ඔබට ආදායම් මාර්ගයේද ලැබීමට හොඳයි ඒ වගේම දුර ගමන් බිමන් යොදාගෙන තියෙනවා නම් ඒවා යෑමේදී ධර්ම ප්‍රවේශමින් ගමන් බිමන් යා යුතුයි මන්දයත් හදිසි තුවාල වීම අතපය තුවාල වීම ආදී පෙන්නුම් කරන මේ සතිය ගමන් බිමන් කල් දාමක් කරගන්නවා නම් යහපතට හේතු වෙනවා
එවගේමයි යම් පාලන තන්ත්‍රයක සුසු රැකියාවක් කරන්න ඔබට අවස්ථාව උදා වෙන්න පුළුවන්. ඒක සාර්ථක වීමකුත් තියෙනවා. අඹු සැමියන් අතර ප්‍රයිති මතභේදකාරී බව අඩු වෙලා ඔබට මේ කාලේ දෙදෙනා අතර සමගි සමාදානයේට ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම කරන කටයුතු කඩිනමින් කරගන්නත් මේ සතිය හැකියාව ලැබෙනවා. අධ්‍යාපනයේ ලැබෙන දූ දරුවන්ට ඉතාමත්ම යහපත් සතියක් බවයි පෙන්නුම් කරන්නේ. ජය අංකය 3 6 8 ජය වර්ණය කහ සහ තැඹිලි සුභ දිනය බ්‍රහස්පතින්දා සහ සඳුදා රෝග පීඩා වශයෙන් සෙම් රෝග ඇතිවීම ඒ වගේම අර්ශස් රෝග ආදිය පෙන්නුම් කරනවා. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කර